हवी द डैड चिप अपे यूट्यूब चैनल लेके मामा दो आल चारे के नावे रसम रस ये वाके मो मैजिकल पुडिंग रेसिपी का मेरे का हद ने चिया सीड्स वालीं मेरे का मैजिकल पुडिंग रेसिपी का खेला किया न है तो थमाए ओगों ने पुलवा किलोग्राम देखा का तूना का प्रमाण या सातिया कतवते आडूकर ඉතින් අප බලමු මේ මැජිකල් පුඩින් රෙසිපි එක හදන්න අපිට මොනවද අද ඕන වෙන්නේ කියලා. ඉතින් මේ වගේ චූටි ජා එකක් හරි මග් එකක් හරි අරගෙන ආමන්ඩ් මිල්ක් වලින් කප් භාගයක් මම එකතු කර ගන්නවා. ඊට පස්සේ එකට චියා සීඩ්ස් වලින් චෑට වලින් මේ සහන දෙකක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. චියාට වල ෆයිබර් අන්තර්ගතය ගොඩක් වැඩි. ඒ වගේම හොඳ ප්ලාන්ට් බේස් සෝස් එකක් වෙන ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස් එකතු වෙලා තියෙනවා. ඉතින් ඔවිගන් ඩයට් එකක් ෆලෝ කරන කෙනෙක් නම් ඔමේගා 3 ෆැටි ඇසිඩ්ස් ලබා ගන්න තියෙන හොඳම සීඩ් වර්ගයක් තමයි මේ චියාට. ඒ වගේම ඔයාලා දැනගෙන හිටියද ඔමේගා 3 බර අඩු කරගන්න ගොඩක් උදව් වෙනවා කියලා. ඒකෙන් අහිතකර කොලෙස්ටරෝල් ඉවත් කරනවා වගේම හිතකර කොලෙස්ටරෝල් ලෙවල් එක වැඩි කරන්නත් උදව් වෙනවා. ඉතින් දිය වැඩියාවට තියෙන රිස්ක් එක නැති කරන්නත් කැම රුචිය අඩු කරලා ඇඟේ තියෙන ෆැට් එක බර්න් කරන්නත් මේ චියාට උදව් වෙනවා. චියාට සාමාන්‍යයෙන් කැටි ගැසෙනවා ඉක්මනට ඒ නිසා ඒ ලම් සේල්ම අයින් වෙන්න මික්ස් කරගන්නවා. දැන් ඒකට මම ලුණු ස්වල්පයක් එකතු කරගත්තා. දැන්ල චුට්ටක් එකතු කරගන්නවා පුඩින් එකේ රස තව ටිකක් වැඩි වෙන්න. ඒ වගේම පිරිසිදු මී පැණි තේ හැන්දක් එකතු කරගත්තා. ඔයගොල්ලෝ ඕනනම් තේ හැඳි එකහමාරක් වගේ එකතු කරගන්න පුළුවන් පැණි රස ගොඩක් කැමති කෙනෙක් නම්. වගේ මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න ඕනි ලම්ස් නැති වෙන්න. දැන් මේක ගෙම් වහලා තියලා තියන්න ඕන පෑය දෙකක පමණ කාලයක්. ඔගල උදෑසන ආහාරයට එකතු කරගන්න ඕන නම් ඔයාලට පුළුවන් රාත්‍රී කාලේ මේක ශීතකරණයට දාලා තියන්න. මම ඒ වගේම තවත් ජා එකක් හදාගත්තා. මොකද මම ඔයගලන්ට ෆ්ලේවර්ස් තුනකින් කියලා දෙන්න යන නිසා මේ මම කියලා දෙන්න යන තර්ඩ් ෆ්ලේවර් එක චොක්ලට් පුඩින් ෆ්ලේවර් එක. මේකට මම කිරි එකතු කරගත්තා. ලුණු ඒ වගේම වැනිලා එකතු කරගන්නවා. මේකට අමතරව අපි එකතු කරගන්නවා චොක්ලට් පවුඩර් මේ සහන් දෙක ප්‍රමාණයක්. මේ සේරම හොඳින් කලවම් කර ගන්න ඕනි. චොක්ලට් මිල්ක් එකක් වගේ හදා ගන්න ඕනි. මේ චොක්ලට් මිල්ක් එකට තමයි අපි චියාට එකතු කරගන්නේ. ඒකටත් චියාට මේස හැදි දෙකක ප්‍රමාණයක් එකතු කර ගන්නවා. ඒකත් හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ ඒකට අපි එකතු කර ගන්නවා මේ පැණි තේ හැන්දක ප්‍රමාණයක්. ඉතින් මේ සේරම හොඳින් ලම්ස් නැති වෙන්න කැටි නොගැසෙන විදිහට මිශ්‍ර කරගත්තට පස්සේ ඒකත් මම ඕවර්නයිට් එකක් ෆ්‍රිජ් එකේ දාලා තියනවා. පැය දෙකක් අඩුම තරමේ තියන්න ඕනේ නැත්නම් ඔගලන්ට ඕවර්නයිට් එකක් ෆ්‍රිජ් එකේ දාන්න පුළුවන්. මේ තියන්නේ අපි රෑක් පුරාවට ෆ්‍රිජ් එකේ තියලා තිබුණ අපේ චියා පුඩින් එක. ඉතින් ආල් පේනා නේද හරි තික්නස් ක්‍රීමි ටෙක්ස්චර් එකක් ඇවිල්ලා තියෙනවා චියා පුඩින් එකේ. ඉතින් මම මුලින්ම හදන්න යන්නේ බනානා චොක්ලට් චියා පුඩින් එක. ඒක කරන්න මම මුලින්ම මේක මෙන්න බෝල් එකට දාලා කෙසල් ගෙඩියක් අරගෙන ඒක භාගයක් පෙති කපලා ස්ලයිස් අප් කරගෙන ඒක ජා එකේ පතුලට මේ විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ ඒක උඩින් අපේ චියා පුඩින් එක එකතු කරගෙන इतर कैसल गेडी बाग मैश कर मैंने मे विधिट उडिंग दागा इतिंग कार बहुल मे विधि हदल बला हर मरसट कनगम इकमें बराड़कना पुलवा इट पास मेवागे डार्क चॉकलेट सिरप चुटा अरगेना एक मे विधिट उडिंग गार्निश कर दैंग आपे बनाना चॉकलेट चिया पुडिंग रेडी. දැන් අපි අපේ ඇපල් චියා පුඩින් එක හදන්න යන්නේ.
ඉසලවගේම චියා පුඩින් එක අරගෙන ඒකේ ජායගේ භාගයක් පිරෙන චියා පුඩින් දාගන්නවා ඊට පස්සේ ඒකට විපින් ක්‍රීම් ලේයර් එකක් දාගත්තා low fat whipping cream layer එකක් ඒ වගේම මම ඒකට එකතු කරගත්තා ඇපල් දැන් මම චියා පුඩින් එකේ ඉතුරු ටික මේ විදිහට දාගන්නවා ඊට පස්සේ චූටියට කොටු කපාගත්ත ඇපල් කැරි ටිකක් උඩින් දාලා අපේ ඇපල් චියා පුඩින් එක ගානිෂ් කරගන්නවා දැන් අපේ ඇපල් චියා පුඩින් එකත් රෙඩි දැන් මම හදාගන්න යන්නේ මගේ පර්සනල් ෆේවරිට් චොක්ලට් චියා පුඩින් එක ඉතින් මේ බලන්න ඕවර්නයිට් එකක් ෆ්‍රිජ් එකේ තියලා ගත්තට පස්සේ මේ චොක්ලට් චියා පුඩින් එකේ ක්‍රීමි ටෙක්ස්චර් එක දැන් මේකට මම low fat whipping cream layer එකක් එකතු කරගන්නවා මේක totally optional මෙහෙම නැති වුණත් මේ චොක්ලට් චියා පුඩින් එක හරිම රසයි ඊට පස්සේ මම චොක්ලට් සිරප් ටිකක් උඩින් එකතු කරගන්නවා මේ ඩාර්ක් චොක්ලට් කැලි දෙකක් මෙල්ට් කරලා අරගත්ත චොක්ලට් සිරප් එක ඊට පස්සේ මම ඒක උඩින් චූටියට කොටු කපාගත්ත පීනට්ස් එකතු කරගන්නවා ඉතින් ඕගොල්ලන්ට මෙතනදී පීනට්ස් වෙනුවට ආමන්ඩ්ස් වෝල්නට්ස් කැෂියුස් ඕන දෙයක් එකතු කරගන්න පුළුවන් හැබැයි පීනට්ස් වල කාබ්ස් ගොඩක් අඩුයි කැෂියුස් වලට වඩා දැන් අපේ චොකලට් පීනට්ස් චියා පුඩින් එකත් රෙඩි. ඉතින් මේ බලන්න හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් චියා පුඩින් රෙසිපි එකක් තමයි මම අද ඔයාලට ගෙනාවේ. මම දැන් චොකලට් චියා පුඩින් එකේ රස බලන්න යන්නේ. මම ඔයගොල්ලෝ පේනනම් මේක කොච්චර ක්‍රීමි ටෙක්ස්චර් එකක් තියෙන කොච්චර රසපාට චියා පුඩින් එකක්ද කියලා. ඉතින් ඔයගොල්ලොත් ගෙදරදී හදලා බලන්න. ඉතාම කෙටි කාලෙකින් කිලෝග්‍රෑම් දෙකක තුනක ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන් මැජිකල් ඩෙලිෂස් චියා පුඩින් රෙසිපි එකක්. ඉතින් තවත් අලුත් බාර අඩු කරගන්න රසම රස රෙසිපි එකකින් හමුවෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.